දෙවැනි පීටවිමානය නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. ඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරබේවා. පින්වදදවුදුව ඔබ පැලෙනගෙන ඉන්න ඔය දිව්‍ය සලුපෙලි දිව්‍ය මල්මාලා හරිම ලස්සනයි. ඔබෝයවාඩිවීන්න ආසනයත් හරිම උද්දාාරයි වෛරෝඩිමානිිකයෙන් කළ එකක් ඔබ කැමති දිශාවටයි මේ ආසනය සිතේ වේගයෙන් ගමන් කරන්නේ එතකොට ඔබ බබලනවා වලාකුළු ඇතුළෙන් දිලිසෙන විදුලිය වගේ. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද. මොනවගේ පිනකින්ද ඔබට මේවා ලැබුණින්. සිතට ප්‍රියවපදවන මේ සැපසම්පත් ලැබුණේ මොනවගේ පිනකින්ද. මහානුභාවඇති පින්වත්දවුදුව මිනිස් ලෝකෙ ඉන්න කාලෙදී මොනවගේ පිනක්ද ඔබ කළේ ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලිඉන්න පින මොකක්ද. ඔබේ සෙරුරෙන් විහිදන එලියෙන් හැම දිශාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුදෝුණා මෝනවගේ පින්කම්වලින්ද මේ සැපලැබුණිකන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරුදුන්නේ පින්වත් ස්වාමීන් වහන්ස මං ඒ කාලේ මිනිස්ලෝකෙ හිටියේ එදා ආගන්තුක ස්වාමීන් වහන්සේ නමක් වැඩම කළා මවුන් වහන්සේට වැඩසිටින්න ආසනයක් පිළියල කලා වන්නනා කළා නමස්කාර කලාා මට පුළුවන් හැටියට දාානයත් පූජ කරගත්තා. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පට් ලැබුණේ ස්සිත්තට ප්‍රීතිය උපදවන මේ සැපසම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහනුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස මිනිස් ලෝකෙදී ඔය පින තමයි මංකරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලින්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදන එලියෙන් හැම දිශාවම බබලනවා.